විශාලා මහනුවර වර්තමානයේ වෛශාලි ලෙස හැඳින්වෙන අතීතයේ වේසාලි හෙවත් විශාලා මහනුවර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නාවල සිට කිලෝමීටර් 60ක් පමණ උතුරෙන් පිහිටා තිබේ. සොළොස් මහ ජනපද අතර විශිෂ්ටත්වය හිමිකරගත් වජ්ජි ජනපදයේ අගනුවර වූයේ විශාලා මහනුවරයි. ලෝකයේ පළමු සමූහාණ්ඩුව බිහි වූයේ එහියයි සැලකේ. එය පාලනය කළ එක් ප්‍රධානම කණ්ඩායමක් වූ ලිච්ඡවී රජවරුන් වාසය කළේ මේ විශාලා මහනුවර කේන්ද්ර කරගෙනය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩවෙසෙන විට විශාලා මහනුවරට වඩින ලෙස කළ ආරාධනාවක් අනුව බුද්ධත්වයෙන් පසු පස්වන වස් කාලයේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ගත කළසේක. ඉන්පසු කීප වතාවක්ම එහි වැඩම කළ අතර පරිනිර්වාණයට පෙර අවසන් වස් කාලයේද වේසාලි නගරයේ නුදුරෙහි බේලුව ගමෙහි ගත කළසේක. විශාලා මහනුවර වැඩ සිටින කාලයේ බුදුරජාණන් වහන්සේ මහා සීහනාද සූත්‍රය, තේවිජ්ජ සූත්‍රය, මහාලී සූත්‍රය, චුල්ලසච්චක හා මහා සච්චක සූත්‍ර, වච්චගොත්ත සූත්‍රය ආදී සූත්‍ර දේශනා කරන ලදී. විශාලා මහනුවර ඇති වූ තුන්බිය නැති කිරීමට උන්වහන්සේ මෙහිදී රතන සූත්‍රය දේශනා කළ සේක. බුදුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ ස්ථානයේ පිහිටියේ මේ සිංහ කුළුණ අසල බව විශ්වාස කෙරේ. කුළුණේ පාමුල සිට හිස දක්වා උස මීටර් 14.6ක් පමණ වන අතර පොළව යටට තවත් මීටර් ගණනක් කුළුණ බස්සවා ඇත. අනිත් අශෝක කුළුණු වලට වඩා යම් වෙනස්කම් මෙහි දක්නට ලැබෙන අතර මේ මුල්ම කාලයේ කරන ලද කුළුණක් ලෙස සැලකේ. මෙය දැනට හොඳින්ම ආරක්ෂා වී තිබෙන අශෝක කුළුණ ලෙස සැලකේ. බුදුන් වහන්සේ විශාලා මහනුවර සිට තම අවසාන චාරිකාවන් කුසිනාරා නුවරට වැඩම කළ දිසාවට සිංහයාගේ හිස පිහිටා තිබේ. සිංහ කුළුණට යාබදව විශාල ස්තූපයක නටබුන් වේ. එය ආනන්ද ස්තූපය ලෙස හැඳින්වේ. ආනන්ද ස්තූපය වටා කුඩා පරිවාර ස්තූප රාශියක් දක්නට ලැබේ. ඒවායේ ධාතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇතැයි සැලකේ. කූටාගාර ශාලාව. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවිසූ අවස්ථාවන්හි බොහෝ විට වැඩ සිටියේ මෙම කූටාගාර ශාලාවෙහිය. බුදුන් වහන්සේගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමී ප්‍රමුඛ 500ක් ශාස්ත්‍රීය කතුන්ට ආනන්ද හිමියන්ගේ මුල්වීමෙන් පැවිදි වීම සඳහා අවසර ලබා දෙමින් භික්ෂුණී ශාසනය ආරම්භය සිදු වූයේද මේ කූටාගාර ශාලාව අසලදීය. බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය විශාලා මහනුවර අසල බේලුව නම් ගමෙහි ගත කර ඉන්පසු විශාලා මහනුවර අවට වැඩවසන සමයේ චාපාල චේතිය අසලදී ආයු සංස්කාර අත්හරින ලදී. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පමණ පසුව කාලාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් දෙවන ධර්ම සංගායනාව පවත්වන ලද්දේද විශාලා මහනුවරදී. බුදුන් වහන්සේගේ ධාතු ස්තූපය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රාජ්‍යයන් 8කට බෙදා දෙන ලදී. ඉන් එක් කොටසක් ලිච්ඡවී රජදරුවන්ට ලැබිණි. එම ධාතුන් වහන්සේලා තැන්පත් කොට ලිච්ඡවී රජදරුවන් මේ ස්තූපයක් කරන ලදී. අශෝක රජතුමා එම ධාතුන් වහන්සේලාගෙන් 10න් එකක් ඉතිරි කොට ඉතිරිය කුඩා කොටස්වලට වෙන් කර දඹදිව පුරා ඉදිකළ දාගැබ්වල තැන්පත් කළේය. පුරාවිද්‍යා කැණීම්වලදී එම සර්වඥ ධාතුන් වහන්සේලා මෙහි තිබී හමු වී ඇති අතර එය අද පැට්නා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙම ස්තූපය පිහිටා තිබෙන්නේ කූටාගාර ශාලාවේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරිනි. කේසාරියා ස්තූපය. විශාලා මහනුවර සිට කුසිනාරා නුවරට යන මාර්ගයේ විශාලා මහනුවර සිට කිලෝමීටර් 55ක් පමණ දුර ගිය විට අපට කේසාරියා ස්තූපය දැකගත හැකිය. අතීතයේදී කේසපුත්ත ග්‍රාමය ලෙස හැඳින්වූ මෙම ප්‍රදේශයේ
වාසය කළ ජනතාව කාලාම වරුන් ලෙස හඳුන්වා ඇත. බුදුන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කරන ලද්දේ මෙහිදීය. බුදුරජාණන් වහන්සේ පිරිනිවීම සඳහා විශාලා මහනුවර සිට කුසිනාරා නුවරට ගමන් කරන අවස්ථාවේ මෙම කේසාරිය ග්‍රාමයේ වැඩ සිට ඇති අතර එහිදී ලිච්ඡවීන්ට තමන් වහන්සේ දන් වැළඳූ පාත්‍රය ලබා දී ඇත. එම සිද්ධිය සීවීමටත් කාලාම සූත්‍රය දේශනා කළ ස්ථානයෙන් සීවීමටත් මෙම ස්තූපය ඉදි කළ බවට විශ්වාස කෙරේ. ලෝකයේ තිබෙන විශාලතම ස්තූපයන්ගෙන් එකක් ලෙස මෙය සැලකේ.